सुबह दवसखेमोट मंगदवार कीर दिने गर्भिणी वीमट बलापुरुत्न बट इन गर्भसिहनी सबैकुआ क्रम्यागन मे ताम पहासु सीयट सीएम प्रतिपदीन ताम सार्थक क्रम्या तीन अभी वीडियो कटेम मुलिम करोनी पलवनी पीयर विधिट अलगे फोन के प्लग वाटे प्लग वेडकना मुलिम कैलेंडर कोरगन एक पटन गोनी एक आट मेन सुन पलवनी दबस मे विधि लकन करोनी तेंग अभी बलमु उदाहरण अखट फलवेन मीन सुना के तेंग फलवेन फलवेन देवनी दवस मई अभी सरुकाले फलवेन दवस के फलवेन दवस देवन दमाइ फलवेन दवस देवनी दाइना फालोस्वेदन का दिन दाहम तमाइ हरियट दिन दाहतर की सिधुन डिंबमोचने सिधुन इतिंग कांतावक सरुकाले ताम सरुदास तमाई ओस दिन सिट दिन दाहतर गतवन दवस पलविन ओस दिन आरंभ करके सरुम दास तमाई पालस्वन हरि දැන් අපි බලමු මේ පැය 36 මෙතඩ් එකෙන් අපි වැඩ ගන්න කොහොමද කියලා. හරි. දැන් ඔයාලා මෙන්සස් වෙන දිනේ පළවෙනිදා විදිහට ගත්තාම දෙවෙනිදා ඉඳන් පස්වෙනිදා වෙනකන් ඔයාලට මෙන්සස් දින 4ක් හෝ 5ක් තියෙන්න පුළුවන්. පළවෙනිදා, දෙවෙනිදා, තුන්වෙනිදා, හතරවෙනිදා, පස්වෙනිදා. මේ දවස් පහේම मेन्स वेन दवास इतें मे दवास पहा इवर वेला दवास देखकट पासे तमाई मे पैतीसाए मित पटान गाने मुलिमोला दम्मे उदाहरण एरा विधिट दिन पहा कोसपिलाट पासे हाय हतकिन दवास पहु वेला अटवी दवास तमाई मेक पटान गाने මුලින්ම අපි මේක ආරම්භ කරන්න ඕනේ උදේ කාලේ. ඒ කියන්නේ පාන්දර 4:00 7:00 වෙලාවේදී ඔයාලා එකතු වෙන්න ඕනේ. ඊට පස්සේ පැය 36කින් තමයි නැවත එකතු වෙන්න ඕනේ. ඒ අතරතුර කාලයේදී හෝ පැය 36ක් ගිහිල්ලා පැය 36ට වඩා වැඩි කාලයකදී හෝ එකතු වීම කරන්න නැතුව හරියටම ඔයාලා දැන් පහ උදේ පහට එකතු වෙනවා කියමුකෝ. මේ පහේ ඉඳන් පැය 36ක් ගියාට පස්සේ තමයි නැවත හරියටම පැය 36කින් තමයි එකතු වීම කරන්න ඕනේ. මේ විදිහට ඔයාලා එකතු වෙන වෙලාවයි දිනයයි ඔයාලට කොලේක ලියලා වෙනම සටහන් කරගන්න පුළුවන්. එතකොට මේ ක්‍රමය මගහැරෙන්නේ නැහැ, සාර්ථකව කරගන්නත් පුළුවන්. ඊට පස්සේ ඔයාලා මේක සෝරි ඕසබ් දිනේ පළවෙනි දිනේ ඉඳන් 25 වෙනි දිනේ වෙනකම් මේ ක්‍රමය අනුගමනය කරන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ පැය 36 ක්‍රමය හරියට නිවැරදිව මඟ හරින්නේ නැතුව සරු කාලයේදී අනුගමනය කරොත් ඔයාලට සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඒත් මම ඔයාලට කියනවා ඔයාලා මේ ක්‍රමය අනුගමනය කරනකොට අනිවාර්යෙන්ම පොතක ඔයාලා එකතු වෙන වෙලාව දින පැහැදිලිව සටහන් කරගන්න ඕනි. නැත්නම් ඔයාලට මේ පැය 36කට වඩා ලිංගිකව එකතු වෙන එක මඟ හැරුණොත් මේ ක්‍රමය සාර්ථක වෙන්න තියෙන ප්‍රතිශතය ගොඩක් අඩුයි. මෙය හරියට අනුගමනය කළොත් 100%ක්ම සාර්ථක ප්‍රතිඵලයක්. හරි, අපි දැන් බලමු දෙවන පියවර මොකක්ද කියලා.
දෙවන පියවර විදිහට ඔයාලා මේ අවස්ථාවේදී ලිංගිකව එකතු වෙන්න ඕන ඉරියව් විදිහට සිරස් ඉරියව් භාවිත කරන්න හොඳ නැහැ. තිරස් ඉරියව් තමයි භාවිත කරන්න ඕනේ. මේ චාට් එක මේ මම ඔයාලට දැන් මේ ෆොටෝ එකක් දාලා තියෙනවා. ඔයාලට ඒක බලාගෙන නිවැරදිව මේක කරන්නේ කොහොමද කියලා සටහන් කරගන්න පුළුවන්. මේක හොඳට බලලා ඔයත් මේ විදිහට සටහන් කරන්න පටන් ගන්න. චාට් එක ඔයාලට මේ මාසයට අදාළ කැලෙන්ඩර් කොලයක් අරගෙන මේ විදිහට ලකුණු කරගෙන දින වේලාවල් වෙනම කොලයක සටහන් කරගන්නත් පුළුවන්. තුන්වන පියවර තමයි ඔයාලා ඊට පස්සේ විනාඩි 5ත් 20ත් අතර කාලය. මේ කාලය ඉතාම වැදගත්. ඔයාලා හොඳට මතක තියාගන්න විනාඩි පරිම විනාඩි 5ත් 20ත් අතර කාලයක් වම් පැත්තට හැරිලා නොසෙල්වි ඉන්න ඕනේ. ඉරියව්ව විදිහට භාවිත කරන්න පුළුවන් leg up the wall position එක. ඉතින් ඔයාලා මේ ක්‍රමය අනුගමනය කරනවා නම් තාම සාර්ථකව ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. විනාඩි 5ත් 20ත් අතර කාලයක් නොසෙල්වි මේ විදිහට ඉඳලා ඔයාලට ඊට පස්සේ පිරිසිදු කිරීම කරන්න පුළුවන්. පිරිසිදු කිරීම කරනකොට සබන් යොදන්න හොඳ නැහැ. කිසිම විටක සබන් යොදන්නේ නැතුව පිරිසිදු ජලය විතරක් භාවිත කරලා පිරිසිදු කිරීම කරලා ඉවර වෙලා පිරිසිදු රෙදි කෑල්ලකින් හෝ ටිෂු කඩදාසියකින් තෙත මාත්තු කරන්න ඕනේ. අනිවාර්යෙන්ම එම ස්ථානය වියලිව තබා ගන්නත් ඕනේ. හරි, ඒ වගේම ඔයාලා පිරිසිදුව සිටීමෙන් අපිට ඇතිවන එක එක මුත්‍රා ආසාදන වළක්වා ගන්න පුළුවන්. ඒ වගේ ආසාදනයක් ඔයාලට වැළඳුණොත් එහෙම ඒ ශුක්‍රාණුවල තියෙන ගුණාත්මක භාවය අඩුවීම, ඒ වගේම ශුක්‍රාණු ඉහළට පිහිනා යාමට බාධා ඇති කරන්න පුළුවන්. ඉතින් ඔයාලා පිරිසිදුව වියලිව එන ස්ථානයේ තබා ගැනීම ගොඩාක් වැදගත්. හතරවෙනි පියවර තමයි ඔයාලා ගොඩක් මානසික සෞඛ්‍ය ගැන හිතන්න ඕන. කියන්නේ දැන් ඔයාලා ගොඩක් මේ දොරුවෙක් බලාපොරොත්තුවෙන් එහෙට උත්සාහ කරලා ගොඩක් මානසික පීඩනයකින් ඉන්නවා නම් මේ ක්‍රමය සාර්ථක වෙන්නේ නැහැ. ඔයාලා අනිවාර්යෙන්ම සැහැල්ලුවෙන් සතුටින් ඉන්නකොට තමයි මේ ක්‍රමය සාර්ථක ක්‍රමයක් වෙන්නේ. ඒ හින්දා ඔයාලා ආගමික වැඩවලේ දෙන්න විනෝදාංශවල යෙදෙන ගමන් මේ ක්‍රියාකාරකම කරන්නත් ඕනේ. පස්වන පියවර. පස්වන පියවර තමයි සෞඛ්‍ය. සෞඛ්‍යමත් ආහාර හා ජීවන රටාව. මේ යටතේ අපිට ගුණාත්මක ආහාර, ඇඟ සිසිල් කරන ආහාර ඔබ දෙදෙනාම ගන්න ඕනේ. එවිට හෝමෝනවල ක්‍රියාකාරීත්වය හොඳින් සිදු වෙලා ඔයාලගේ මේ දර්ශිනේ ඉක්මනින්ම සැබෑ කරගන්න පුළුවන්. ඒ වගේම නිවැරදි ව්‍යායාමවල නිරත වෙන්න ඕන. ඔබේ සෞඛ්‍යයට ගොඩක් වැදගත් වෙනවා ව්‍යායාම. ඉතින් ඒ වගේ නම් සැලකිලිමත් වෙලා මේ ක්‍රමය සාර්ථකව ඔයාලට කරගන්න පුළුවන්. හයවෙනි පියවර තමයි ඔයාලා මේ පැය 36 මෙතඩ් එක භාවිත කරන අවස්ථාවේදීම මම ඔයාලට කලින් කියලා දීලා තියෙන 100%ක්ම ප්‍රතිඵල තියෙන ඉනිසිහිනේ ඉක්මනින් සැබෑ කරගන්න පුළුවන් ආශිර්වාද මන්ත්‍ර කවි ඔයාලා දිනපතාම උදේ හවස බුදුන් වහන්සේට වතාවත් සිදු කරලා ඊට පස්සේ හැමදාම ගායනා කිරීම කරන්න ඕනේ.
ඉතින් එය අනිවාර්යයෙන්ම සිදු කළ යුතු දෙයක්. මීළඟ පියවර තමයි ඔයාලගේ දෙදෙනාටම ශරීරය ගොඩක් වෙහෙසවන ව්‍යායාම වැඩවල නිරත වෙන්න හොඳ නැහැ. නිසි වේලාවට ආහාර අරගෙන වගේම නිසි නිින්දක් තියෙන්නත් ඕනේ. මේ කාලයේදී ශරීරයට ගැළපෙන්නේ නැති අනවශ්‍ය විදිහට වෙහෙස කරවීම සුදුසු නැහැ. ඉතින් ඒ ගැනත් ඔයාලා ගොඩක් සැලකිලිමත් වෙලා ඔයාලගේ මේ ක්‍රමය ඉතාමත් සාර්ථක වෙන්න ඒ ගොඩක් බලපානවා. ඉතින් මේ පියවර හත නිවැරදිම අනුගමනය කරොත් ඔයාලට අනිවාර්යයෙන්ම මේ මාසය තුලම කිරිසිහින ඉක්මනින්ම සැබෑ කරගන්න පුළුවන්. ඉතින් මං හැමෝටම සුබ පතනවා මේ පැතිසයි මිතුවැඩ් එකෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගෙන මටත් ඒ ගැන ඔයාලගේ අත්දැකීම් බෙදාගන්න කියලා. මගේ යාළුවෝ හැමෝටම යහපතක්ම වේවා.